Good afternoon, children. Welcome all of you to Lankadot online English class. Today we are going to do our next activity. Turn the page number 72. Turn the page number 72 in your pupil's book. Last week we did present perfect continuous tense. අපි ගිය සතියේ continuous tense එක කරා present continuous perfect continuous tense එක නේද? ඊට පස්සේ අද අපිට තියෙන්නේ අලුත් මෙතන ඉඳලා කරගෙන යන්න. අලුත් activity එක ඉඳලා. බලන්න දැන් කියනවා myths. Myths කියන්නේ what are myths? Myths කියන්නේ අපි කියන්නේ සාමාන්‍ය මිත්‍යා කතා. මිත්‍යා කතා වලට තමයි myths කියලා කියන්නේ. අපි බලමු මොකක්ද කියලා මේ කියන්නේ. A myth is an ancient story which often involves gods, humans and other natural or supernatural events. දැන් කියනවා myth එකක් කියන්නේ මිත්‍යා කතාවක් කියලා නේද අපි කියුවේ. පැරණි කතාවක්ලු ancient story එකක්. ඒකට සම්බන්ධ වෙනවා දෙවියෝ වෙන්න පුළුවන් නැත්නම් මිනිස්සු humans එහෙමත් නැත්නම් ස්වභාවික දේවල් එහෙමත් නැත්නම් supernatural ස්වභාවික දෙයකින් චුටක් එහාට ගියත් යන අද්භූත වගේ සිදුවීමුත් ඇතුළත් වෙන්න පුළුවන් කියනවා මේ myths වලට. Myths have a purpose and try to explain the way of the world. අපිට කියනවා myths වල අරමුණ තමයි myths වලට අරමුණක් තියෙනවා. ඒක අපිට උත්සාහ කරනවා try කරනවා පැහැදිලි කරන්න ලෝකය පිළිබඳව. Myths are commonly found in both eastern and western literature. These two myths are taken from Indian and Greek mythology. දැන් කියනවා myths මිත්‍යා කතා මිත්‍යා ප්‍රබන්ධ කතා ගොඩක් වෙලාවට පොදුවේ ඇති වෙන්නේ eastern නැත්නම් western literature වලදී. ඊට පස්සේ කියනවා there are two myths. These two myths මෙතන පල්ලෙයා දීලා තියෙන අපේ මිත්‍යා කතා දෙකම අරගෙන තින්නේ ඉන්දියන් ඒ වගේම ග්‍රීක් මෙතොලොජි වලින් කියනවා එකක් ඉන්දියන් අනිත් එක ග්‍රීක් වලින්. හරි අපි බලමු. First one Grigu and the three gods in an Indian myth. මේක ඉන්දියන් myth එකක්. Grigu and the three gods බලන්න. Once the great sages of India held an assembly to discuss religious and philosophical matters. දැන් අපිට කියනවා එකපාරක් once එකපාරක් the great sages ඒ කියන්නේ කවුද? විශිෂ්ට sagesලා. අපි කියන්නේ ඍෂිවරු ඉන්දියාවේ ඍෂිවරු හිටියා කියනවනේ. ඍෂිවරුන් එකතු වෙලා පැවැත්තුව assembly එකක් මොකක් ගැන සාකච්ඡා කරනවද to discuss religious and philosophical matters. ඒගොල්ලෝ ආගමික නැත්නම් දාර්ශනික දේවල් පිළිබඳව සාකච්ඡා කරන්න assembly එකක් පැවැත්තුවා කියලා කියනවා. The following question was raised in the assembly. මේ assembly එකේදී මේ පල්ලෙහා දීලා තියෙන ප්‍රශ්නය. මේ ප්‍රශ්නය මතු වුණා කියලා කියනවා. අපි බලමු මොකක්ද කියලා. Of the three predominating gods, Brahma, Shiva, and Vishnu, who was the greatest and most worthy of worship? මොකක්ද මේ ප්‍රශ්නය? දැන් අහනවා දෙවිවරු තුන්දෙනෙක් ගැන කියලා. Brahma, Shiva, Vishnu කියන දෙවිවරු තුන්දෙනා ගැන කියලා කියනවා. Who was the greatest and most worthy of worship? කවුද? Greatest හොඳම, greatම ඒ වගේම worthy. වටිනාම දෙවියන් මේ තුන්දෙනා අතුරින් කවුද අපිට වන්දනාමාන කරන්න කියලා අහනවා. දැන් මේ assembly එකේදී ඇතිවුණු ප්‍රශ්නය තමයි මේක. They went on discussing this for a long time. දැන් මේගොල්ලන්ට මේ ගැන සාකච්ඡා කරන්න මේ දෙවිවරු තුන්දෙනාගෙන් හොඳම දෙවියන්. ඒ කියන්නේ වටිනාම වැඳුම් පිදුම් කරන්න වටිනාම හොඳම දෙවියන් කවුද කියන එක හොයන්න මේගොල්ලෝ දැන් ඩිස්කස් කරනවා සාකච්ඡා කරනවා මේ assembly එකේදී. මේගොල්ලන්ට ගොඩාක් කල් ගත වෙනවා මේ ගැන සාකච්ඡා කරන්න. And yet could not reach a conclusion. හැබැයි මේගොල්ලන්ට කොච්චර කල් ගත වුණත් අවසානයක් මේගොල්ලන්ට ප්‍රතිඵලයක් ලබා ගන්න බැරි වෙනවා. So they chose to the
sage Bhrigu to meet the three gods and test them. ඊට පස්සේ මේ Bhrigu අපි කියන්නේ මහරිෂි කියලා එයා තීරණය කරනවා මේ දෙවිවරු තුන් දෙනාව හම්බ වෙලා ඒ තුන් දෙනාව ටෙස්ට් කරලා බලන ඒ තුන් දෙනාව කොහොමද කියන එක ටෙස්ට් කරලා බලන දැන් මෙයා තීරණය කරනවා මොකද මේගොල්ලන්ට සාකච්ඡාවෙන් තීරණයක් ගන්න බැරි වෙනවනේ මේ තුන් දෙනාගෙන් කවුද හොඳ කියලා එතකොට දැන් මෙයා තීරණය කරනවා මම ගිහිල්ලා මේගොල්ලොන් හම්බෙලා බලන්න මේගොල්ලොන් ටෙස්ට් කරලා බලන්නම් කියලා කවුද කියලා හොඳ හොයා ගන්න ඊළඟට කියනවා first Bhrigu went to meet god Brahma and neglected to proper form of respect then kiyana mulinma den me Bhrigu yanne hambenna brahma deviyanwa harida ita passe neglect karanawa eken athawasu karanawa meya amathaka karanawa meya den devwurunta vandana mana karana vidiyak thiyena ne egalata respect karana gaurava karana vidiyak e gaurava karana vidiya amathaka karala thamai den meya me deviyan mulage henna yanne Brahma very angrily reproached Bhrigu. Then Brahma to goda kenti yanawa mokada meyata gaurava kale naha ne. Ehenna goda kenti yanawa. Ita passe Bhrigu but when Bhrigu apologized habai then thing kenti giyata meya den samawa ganna me Bhrigu samawa ganna meya gen mata amataka una kiyala meyata gaurava karanna amataka una kiyala meya den samawa gannawa. Harida ita passe And ask for forgiveness. Brahma forgave him. Then meya samava aida sitihama Brahma deviyan meyata samava denawa. Next, Bhrigu went to God Shiva's place. Then kiyenawa devaniyata then palaviniyata Brahma deviyan gawata giya. Brahma deviyan waraddara samava denawa. Harida? Ita passe then ilangata yanawa Bhrigu Shiva deviyan gawata. There too he omitted The forms of respect. Then meya Bhrigu then amathaka karanawa meyata gaurava karanna. Amathaka karana gena oomanawema thamai amathaka karanne megalonge megalonge pariksha karanna liyanne. E hinda me paras amathaka karanawa omit karanawa walaki sitinawa gaurava kirime. Shiva became furious and was ready to burn him with his third eye. Then Shiva deviyanta net තුනක් තියෙනවනේ ඇස් තුනක් තියෙනවනේ නේද එතකොට සිව දෙවියන් දැන් ගොඩක් කේන්ති යනවා බ්‍රහ්ම දෙවියන්ටත් වඩා ගොඩක් මෙයාට කේන්ති යනවා furious ඊට පස්සේ කියනවා and was ready to burn දැන් මෙයාව Bhrigu පුච්චන්න ලෑස්ති වෙනවා එයාගේ තෙවනි ඇසෙන් හරිද ඊට පස්සේ කියනවා ready වෙනවා දැන් පුච්චන්න Bhrigu had to beg for forgiveness and mercy දැන් Bhriguට beg කරන්න අයද සිටින්න වෙනවා මට සමාව දෙන්න මට අනුකම්පා කරන්න කියලා මේ Bhrigu මේ පාරනම් අයද සිටින්නම් සිද්ධ වෙනවා කලින් එක්කෙනා නිකන් කිව්වේ දැන් මෙයාට අයද සිටින්න සිද්ධ වෙනවා ජීවිතේ ඉල්ලලා එපා කියලා මට එහෙම කරන්න අයද සිටින්න සිද්ධ වෙනවා at last Shiva relented and let him go ඊට පස්සේ මෙයා සමාව දීලා යන්න කියලා කියනවලු Bhriguට finally Bhrigu went to see god Vishnu ඔන්න අන්තිමට තමයි තුන්වෙනියට තමයි යන්නේ විෂ්ණු දෙවියන්ව මුණ ගැහෙන්න. He saw that Vishnu was sleeping on the floor. Then මෙයා යනකොට දකිනවා විෂ්ණු දෙවියන් බිම නිදාගෙන ඉන්නවා. And kicked him in the chest. Then මෙයා යන ගමන් පයින් kick කරනවා කියන්නේ පයින් ගහනවටනේ. පයින් ගහනවා ශිව දෙවියන් නෙමෙයි විෂ්ණු දෙවියන්ගේ chest එකට පපුවට. පයින් ගහගෙන තමයි දැන් මෙයා යනවා කියන්නේ. හරිද? ඊට පස්සේ Vishnu woke up immediately. Vishnu deviyan ikmanne negitinawa den. එයා ගැඟට කකුලක් වැදුනන් කාගේ හරි. ඒ හින්දා ikmanne negitinawa and asked Bhrigu ahanawa Bhrigu gen if he had hurt his foot. ඔයාගේ කකුලට රිදුනාද? ඔයාගේ කකුලට මොකක් හරි ප්‍රශ්නයක් වුණාද කියලා මගේ ඇඟේ වැදුනා එකෙන්. දැන් Vishnu deviyan මෙහෙම අහනවා Bhrigu gen. Then he kindly massaged Bhrigu's foot. Then kiyenawa ita passe Vishnu deviyan godak karunawanta massage karana meyage kakula. Mokada kakula ange wedunane. E hinda kakulata mokak hari aabadayak vela athi kiyala meya then massage karana kakula. Upon this Bhrigu declared Vishnu most worthy of worship because he conquered with kindness. අන්තිමට Bhrigu තේරුම් ගන්නවා එයා අවබෝධ කරගන්නවා මොකක්ද විෂ්ණු දෙවියන් තමයි
ගොඩක්ම සුදුසු most worthy ගොඩක්ම වටිනාම දෙවියන් වැඳුම් පිදුම් කරන්න because he conquered ඒ කියන්නේ යා ගොඩක් එයා දිනන්නේ with kindness එයා win කරන් conquer කියන්නේ win කරනවා එයා දිනන්නේ යාගේ කාරුණික කම හින්දා මොකද ප්‍රින්ගු නැත්තම් අර දෙවියා කවුද සිව දෙවියන්ට හරි අනිද්දේවියන්ට හරි බ්‍රහ්මදේවියන්ගේ හරි කපුලේ වැදුණා නම් එහෙම බ්‍රිංගුට මොනවා වේද කියලා තින් බ්‍රිංගු හිතන්නේ නැති. මොකද මේ දෙවියන් ගැගේ කකුලෙන් පයින් ගැහුවත් එයා මුකුත් මෙයාට කරේ නැහැ. ඒ ඇහුවෙත් ඔයාට රිදුනද කියලා ඔයාට ප්‍රශ්නයක් වුණාද කියලා අනිත් කෙනාගෙන් ඇහුවේ. ඒ හින්දා තමයි දැන් මෙයා තමයි වැඳුම් පිඳුම් කරන්න අපිට වන්දනාමාන කරන්න හොඳම දෙවියන් කියලා තෝරගත්තේ මෙයාගේ කාරුණික බව හින්දා. හරි. ඊට පස්සේ අපිට කියනවා फंडामेंटल नेचर ऑफ नॉलेज रियलिटी एंड एक्सिस्टेंस प्रिडोमिनेटिंग हैव और एक्सर्ट control or power conquer kiyanne overcome and take control of e wacana tike therum tika thamai me allahan diila thiyenne sages kiyana ke theruma thirana ganeeme hakiyawa jayagrahane kirima ikeni dewal okkoma thina kenek experience addakim thina kenekta thamai sages kiyala kiyanne api kiwe kalin rishi wage rishila ऋषि वरुण කියලා තමයි අපි ඒක සාමාන්‍යයෙන් කියන්නේ. හරිද? philosophical කියන්නේ අපි දාර්ශනික කියලා කියනවනේ. ඊළඟට හරි. දැන් අපිට තියෙනවා activity එකක් match the words with their meanings. අපිට කියනවා මේ වචන තේරුම් එක්ක match කරන්න කියලා. හරිද? ඊට පස්සේ assembly, neglect, respect, reproach මේ වචන ඔක්කොම අපි මේ පැරග්‍රාෆ්කින් ගත්තු වචන. වචන ඔක්කොම apologize, forgiveness, omit, furious, relent, declare. අපිට මේ වචන ටිකේ තේරුම් ටික ලියන්න කියලා කියනවා. මැච් කරන්න තියෙනවා. හරිද? එතකොට අපි බලමු මුලින්ම assembly. ඒකට ගන්න පුළුවන් තේරුම තමයි the action of gathering together as a group of a common purpose. assembly එකක් කියන්නේ මොකක්කාර දෙයක් ගැන තොරතුරු එකතු කරගන්න හැදෙන කණ්ඩායමකට ඊට පස්සේ කණ්ඩායමක් විදිහට හැදලා එක අරමුණක් වෙනුවෙන් කටයුතු කරන එක තමයි assembly එකක් කියන්නේ. neglect කියන අපි කිව්වා අතපසු කරනවා වගේ තේරුමක් තියෙන්නේ. එතකොට ඒකට ගන්න පුළුවන් එක fail to do something මොකක් හරි දෙයක් කරන්න fail වෙනවා අසමත් වෙනවා ඒක තමයි neglect. respect කියන්නේ අපි දන්නවා respect කියන්නේ ගෞරව කරනවට. එතකොට ඒකට එන උත්තරය due regard for the feelings, wishes or rights of others. ඊළඟට reproach කියන එකට නම් මෙතන උත්තරයක් නැහැ. එහා පැත්තෙන් තමයි බලන්න වෙන්නේ. අපි බලමු ඊට පස්සේ apologize කරනවා කියන්නේ සමාව ගන්නවා. සමාව ගන්නවට apologize වලට එන්නේ මෙතනම තියෙනවා express regret for something that one has done wrong. ඊළඟට අපිට දැන් reproach කියන එකත් බලන්න තියෙනවා forgiveness එකට එන්නේ stop feeling angry or resentful towards someone for an offense මොකක් හරි වැරද්දකට සමාව දෙන එක. එතකොට ඒක තියෙනවා මේ පැත්තෙමයි තියෙන්නේ. මෙතනින් ගත්තොත් පස්වෙනි එක stop feeling forgiveness වලට එන stop feeling angry ඒක. ඊළඟට omits වලට එන්නේ exclude furious එකට එන්නේ extremely angry ඇත්තටම ගොඩක්ම කේන්ති ගිහලා furious
ඊළඟට relent relent වලට එන්නේ allow something previously refused ඒ කියන්නේ මෙතනින් ගත්තොත් එහෙම අනිත් පැත්තෙන් තුන්වෙනි එක ඒ කියන්නේ කලින් දෙයක් මොකක් හරි එපා කියලා පස්සේ ඕන වෙනවා අපි කියන්නේ පසුතැවෙනවා වගේ එහෙම දෙයක් relent කියන්නේ පසුතැවෙනවා වගේ තේරුමක් තියෙන්නේ allow something previously refused කලින් එපා කියලා පස්සේ ඕන වෙනවා ඊට පස්සේ declare declare වලට එන්නේ say something in a solemn and emphatic manner හරි ඒකට එන්නේ say something and in a solemn and emphatic manner හරි ඊට පස්සේ දැන් ඕගොල්ලන්ට තියෙන්නේ මෙතනින් වචනය අරගෙන එක්ක තේරුම ලියන්න එහෙමත් නැත්නම් අපිට මැච් කරන්න නම් කොහොමත් අමාරුයි මේක ලියලා මොකද මැච් කරනවා නම් මැද්දෙන් ඉඩක් තියන්නත් තිබේ මැච් කරන්න ඒ හින්දා ඕගොල්ලෝ මෙතනින් වචනේ ගන්න වචනේ අරගෙන ඒකට අදාළ අර්ථය තියෙන එක ලියන්න එහෙමත් නැත්නම් අර්ථය ලියලා ඒකට ගැලපෙන වචනය ලියන්න ඕන මෙතනින් බලලා මෙතන තියෙන අපි මේ පැත්තෙන් කතා කරමුකෝ the action of gathering ඒකට එන්නේ assembly ඊට පස්සේ duty regard ඒකට එන්නේ තුන්වෙනි එක කියන්නේ respect ඊට පස්සේ express regret ඒකට එන්නේ එහා පැත්තේ වචනේ තියුණ apologize ඊළඟට fail to do something වලට එන්නේ neglect ඊළඟට ඒ පැත්තෙන් කියගෙන නම් ඒකවල ලේසි නැත්නම් දිගම වාක්‍ය කියන්න එපා extremely angry කියන්න අපි කතා කරා furious exclude කියන්නේ omit ඊට පස්සේ එක allow something previously refused ඒකට එනවා කිව්ව මම relent say something in a solemn and emphatic manner ඒකට එන්නේ declare ඊළඟට stop feeling angry ඒකට එන්නේ තුනස් ඊළඟට අන්තිම එක වන් අන්තිම එකට එන්නේ හතරවෙනි වචනය. ඒ කියන්නේ එහා පැත්තේ නෝ reproach. ඔයගොල්ලෝ මෙතන තේරුම ලියලා වචනේ ලියමු නැත්නම් පැටලෙයි. එහෙනම් තේරුම ලියලා ඒකට අදාළ වචනේ එහා පැත්තේ ලියන්න. හරි බලන්න උත්තර ටික. මෙතන තියෙන්නේ उत्तर ठीक බලන්න ඊළඟට ඇක්ටිවිටි නම්බර් 10 වල තියෙන ස්පීකින් ඇක්ටිවිටි එකක් How do you think the sage Bhrigu has described this incident to the other sages? Prepare the speech and present it to the class. අපෙන් අහනවා ඔයා කොහොමද හිතන්නේ sage Bhrigu කොහොමද describe කරේ එයාගේ අත්දැකීම සිද්ධ වෙච්ච ඉන්සිඩන්ට් එක සිදුවීම අනිත් අයට අනිත් ඍෂිවරුන්ට කොහොමද විස්තර කරේ කරා කියලා ඔයා හිතන්නේ ඊට පස්සේ කියන prepare the speech කතාවක් හදන්න ඒ විස්තර කරපු විදිය ගැන ඒක ඉදිරිපත් කරන්නලු පන්තියට හරි දැන් බලන්න අපිට ඊළඟට තියෙනවා පාඩම දැන් අපි කතා කරා ඉන්දියන් මිත් එකක් ගැනනේ ඉන්දියානු එකක්නේ කලින් කතා කරේ දැන් අපිට තියෙනවා ග්‍රීක් මිත් එක බලන්න ඕෆියස් and Eurydice Orpheus and Eurydice අපි බලමු මේ මොකක්ද කියලා කියන්නේ once there was a famous musician called Orpheus කාලයක් කාලෙකට කලින් හිටියලු once එකමත් එක් කාලෙක හිටියලු famous musician කෙනෙක් ප්‍රසිද්ධ සංගීතඥයෙක් සංගීතවේදියෙක් යාගේ නම තමයි Orpheus කියලා කියන්නේ He was considered the greatest musician of the time. ඒ කාලයේ එයාව සැලකුවා හොඳම greatestම musician විදිහට ඒ කාලයේදී. ඊට පස්සේ කියනවා Apollo the Greek god of music. Apollo කියන්නේ ග්‍රීක දෙවි කෙනෙක්
සංගීතයට අධිපති ග්‍රීක දෙවියන් admired him very much and presented him with a lyre, a music instrument. දැන් කියනවා ඊට පස්සේ දැන් ඒගොල්ලොන්ගේ ඉන්නවනේ අපලෝ කියලා දෙවි කෙනෙක් සංගීතයට අධිපති ඒ දෙවියන් මෙයාව අගය කළා admire කරා ගොඩක් අගය කරා ඊට පස්සේ ත්‍යාගයක් පිරිනැමුවා present එකක් දුන්නා presented him with a lyre යට lyre එකක් ත්‍යාගි විදියට දුන්නා lyre එකක් කියන්නේ මොකක්ද a musical instrument එකක් ඒ කියන්නේ සංගීත භාණ්ඩයක් lyre කියලා ඒක පිරිනැමුවා කියලා කියනවා lyre කියන්නේ සිතාරයක් වගේ සංගීත භාණ්ඩයක් ඊට පස්සේ no one could resist his music කාටවත් බැරි වුණා එයා වගේ සංගී කියන්නේ එයා තරම් ලස්සනට සංගීත වාදනය කරන්න humans and gods alike were charmed by his music දැන් කියනවා මිනිස්සු විතරක් නෙමෙයි දෙවිවරුත් වශී වෙලා වගේලු හිටියේ එයාගේ සංගීතයට බලන්න ඊට පස්සේ අපිට කියනවා it was said that even wild beasts used to sit and listen to him ඒ වගේම දැන් මිනිස්සු දෙවරු විතරක් නෙවෙයි වනසත්තු wild beasts ලා වනසතුන් පවා මෙයාගේ සංගීතයට ඇහුම් කන් දුන්නලු meanwhile ඒ අතරතුර Orpheus met a wood nymph called Eurydice දැන් කියනවා Eurydice කියලා nymph කෙනෙක්ව හම්බ වුණාලු Orpheusට හරිද එතකොට දැන් මේ nymph කෙනෙක් කියන්නේ අපි සාමාන්‍යයෙන් දෙවඟනක් එයාගේ නම තමයි Eurydice කියලා කියන්නේ ඊට පස්සේ කියනවා nymphs were supposed to be minor nature deities who looked like beautiful women දැන් කියනවා nymphs ලා කියන්නේ මං කියන්නේ දෙවගණ දෙවගණක් වගේ කියලා හැබැයි මේගොල්ලන්ට ගොඩාක් බලවත් නැහැ හැබැයි මේගොල්ලෝ දෙවගණන් කියලා තමයි සලකන්නේ මේගොල්ලෝ look like beautiful women මේගොල්ලෝ පෙනුමෙන් ගොඩක් ලස්සන කාන්තාවන් they fell in love with each other and got married දැන් මේ Orpheus Eurydice ආදරේ කරලා මැරි කරා කියලා කියනවා ඒ කියන්නේ විවාහ වුණාලු They were very happy. දැන් ඒගොල්ලන්ට ගොඩක් සතුටුයි. One day Eurydice had the misfortune of stepping on a snake. හැබැයි දවසක් අවාසනාවන්ත දෙයක් සිද්ධ වුණා. Misfortune එකක් සිද්ධ වුණා. ඒ තමයි Eurydice සර්පයෙකු snake කෙනෙක්ව පෑගුවා කියලා කියනවා. The snake bit her and she died. ඊට පස්සේ දැන් සර්පයාව පෑගුවාට පස්සේ මෙයා මේ Eurydice හැපුවා ඒකින් මෙයා මරණයටපත් වුණාලු Orpheus was heartbroken දැන් Orpheus ට ගොඩක් දුක හිතුණා හදවත මෙයාගේ කඩා වැටුණා කියනවා he refused to accept that his wife was dead දැන් කියනවා එයා ප්‍රතික්ෂේප කරා පිළිගන්න එකත් එයාගේ බිරිඳ නැති වුණා මැරුණා කියන තොර සිදුවීමත් එයා පිළිගන්න පවා අකමැති වුණා කියනවා. Orpheus was a brave man. Orpheus කියන්නේ ගොඩක් නිර්වීත මිනිස්සෙක්. He decided to go to the land of the dead to bring his wife back. දැන් කියනවා මෙයා ගොඩක් නිර්වීත කෙනෙක් Orpheus. එයාගේ බිරිඳට කොච්චර ආදරේද කියනවා නම් එයා තීරණය කරා මලවුන්ගේ ලෝකයට ගිහිල්ලා the land of the dead මලවුන්ගේ ලෝකයට ගිහිල්ලා එයාගේ බිරිඳව නැවත එක්කගෙන එන්න මෙයා තීරණය කරාලු ඒ තරම් මෙයා brave person කෙනෙක් brave man කෙනෙක් he was not afraid to take on such a perilous journey දැන් කියනවා මේක කොච්චර භයානක ගමනක් වුණත් perilous journey එකක් වුණත් එයා චුට්ටක්වත් බය වුණේ නැයි කියනවා මේ අවදානම ගන්න after traveling for a long time ගොඩක් දිග ගමනකින් පස්සේ he reached the shore of the river Styx දැන් කියනවා ගොඩක් දුර ගමනකින් පස්සේ මෙයා ගඟක් ගාවට ආවලු Styx තමයි මේ ගඟේ නම the river which separated the world of the living and the world of the dead මේක තමයි
වෙන් කරන තැන මලවුන්ගේ ලෝකයයි මිනිස්සුන්ගේ ලෝකයයි වෙන් කරන තැන තමයි මේ ගඟ. හරිද? එතෙන්ට දැන් මේ මිනිස්සයා ආවලු. ඊට පස්සේ කියනවා දෙයා he met Karen. එයාට දැන් එතෙන්දි Karen කියලා මිනිස්සෙක්ව හම්බුණා. The boatman of the underworld. Underworld එකේ boatman තමයි මේ Karen කියන්නේ. එයාව දැන් මෙයාට හම්බුණාලු. Karen refused to take Orpheus in his boat. Then Karen ප්‍රතික්ෂේප කරා මෙයාව නග ගන්න බෝට්ටුවට. No one but dead can enter the underworld. එයා කියනවා මැරුණු අයට විතරයි underworld එකට ඇතුල් වෙන්න පුළුවන්. දැන් ඕෆියස් පණ තියෙන කෙනෙක්නේ. ඒ හින්දා මෙයාට බෑ. මැරුණු අයට විතරයිලු underworld එකට ඇතුල් වෙන්න පුළුවන්. He said. දැන් මෙයා මෙහෙම කියනවා මේ බෝට්ටුවෙන් යන්න පුළුවන් underworld එකට මැරුණු අයට විතරයි. පණ තියෙන අයට යන්න බෑයි කියලා කියනවා. But clever Orpheus, නමුත් මේ clever Orpheus කියන කෙනා ගොඩක් දක්ෂයිනේ. Playing his lyre, මෙයා දැන් මෙයාගේ lyre එක play කරන්න පටන් ගත්තා. Persuaded Karen to row him across the river. දැන් ඉතින් මෙයා කොච්චර ගොඩක් ලස්සනට වාදනය කරනවනේ. ඒකට මෙයාත් වශී වෙලා මෙයාව දැන් එක්කගෙන ගියාලු. හරිද? ගඟ හරහා එක්කගෙන ගියා මලවුන්ගේ ලෝකයට. Then he charmed Cerberus, the enormous three-headed guardian dog of the underworld with his music. දැන් මේගොල්ලෝ ගියාට පස්සේ ආයි මේ ඕෆියස්ට හම්බ වෙනවා ඉස්සරහට ඔලු තුනක් තියෙන three-headed ලොකු විශාල බල්ලෙක්ව හම්බ වෙනවලු මේ underworld එකේ. හරිද? ඊට පස්සේ දැන් මෙයාත් කොච්චර දරුණු බල්ලෙක් වුණත් මෙයාගේ මියුසික් එකට වාදනයට වශී වෙලා charmed වුණා. එයා වශී වෙලා දැන් කියනවා බල්ලා මෙයාට එයාව පාස් කරගෙන යන්න ඉඩ දුන්නලු. ඊට පස්සේ කියනවා Hades and Persephone, the king and the queen of the underworld were amazed by the purpose of his visit. දැන් මෙයාට හමු වෙනවා Hades කියන රජාවයි, ඒ වගේම Persephone කියන එයාගේ රැජිනවයි හම්බ වෙනවා underworld එකේ ඉන්න මේ දෙන්නම හම්බුණාට පස්සේ මෙයා දැන් කියනවා මෙයාගේ අරමුණ මොකක්ද කියන එක. ඊට පස්සේ මේගොල්ලෝ ගොඩක් පුදුම වෙනවා, මවිතයටපත් වෙනවා මෙයා මෙහෙම ගමනක් ආව එක ගැන. They were also enchanted by his music and felt sorry for him. දැන් කියනවා මේගොල්ලොත් මෙයාගේ මියුසික් එකට වශී වුණා කියලා. ඊට පස්සේ වසඟ වුණා කියනවා මෙයාගේ මියුසික් එකට. ඊට පස්සේ මේගොල්ලෝ ගොඩක් දුක් වුණාලු මේ මෙයාට වෙලා තියෙන දෙහින්දයි, කියන්නේ මෙයාගේ බිරිඳ නැති වුණු දේ ගැන මේ ගොලොත් ගොඩක් දුක් වුණා කියලා කියනවා. ඊට පස්සේ කියනවා I will give you one chance, Hades said. දැන් රජා කියනවා මම ඔයාට එක chance එකක් දෙන්නම්. He agreed to let hit Orpheus take Eurydice back. දැන් හරි, ඊට පස්සේ දැන් මෙයා එකඟ වෙනවා චාන්ස් එකක් දෙන්නම් කියලා කිව්වනේ. ඒකන මෙයා දැන් එකඟ වෙනවා. ආයි ඒ චාන්ස් එකෙන් මෙයාට ආයි මෙයාගේ බිරිඳව ගෙනියන්න පුළුවන්, නැවත ගන්න පුළුවන්. ඒ හින්දා යුරිඩිස් වයි ගන්න පුළුවන් හින්දා මෙයා දැන් එකඟ වෙනවා චාන්ස් එකක් දෙන එකට. If you don't look back until you reach the world of the living, she will be yours. But if you break your promise, she will turn into the spirit again. Hey, Hades warned. දැන් කියනවා මෙයා කියනවා හැබැයි එක කොන්දේසියක් තියෙනවා, කන්ඩිෂන් එකක් දානවා දැන් මෙයාගේ චාන්ස් එකට. ඔයා මේගොල්ලොන්ගේ මලවුන්ගේ ලෝකෙන් ලෝකේ ඉවර වෙන තැනටම යනකම් මෙයාට පිටිපස්ස බලන්න බෑ. හරිද? Look back, don't look back until you reach the world of living. දැන් මිනිස්සු ජීවත් වෙන ලෝකයට යනකම මෙයාට ආපහු හැරිලා පිටිපස්ස බලන්න බෑ. එයා පිටිපස්ස බලන්නේ නැතුවම මිනිස්සුන්ගේ ලෝකයට වෙනකම් ගියොත් ආයි යුරිඩිස් මෙයාට හම් වෙනවා. හැබැයි එහෙම නැති වුණොත් if you break your promise, ඔයාගේ පොරොන්දුව කැඩුවොත්, ඒ කියන්නේ ඔයා හැරිලා බැලුවොත් පිටිපස්ස, she will turn into a spirit, එයායි කලින් වගේම මැරුණු කෙනෙක් බවට පත් වෙනවා කියලා කියනවා. ඊට පස්සේ මෙයා කියනවා නෙමේ අවවාද කරනවා, අවවාදාත්මකව කියනවා, අනක් විදිහට කියනවා. ඊට පස්සේ කියනවා Orpheus agreed. Orpheus දැන් එකඟ වෙනවා, හරි මම පිටිපස්ස බලන්නේ නැතුව
යන්නම් කියලා and began the journey. ඊට පස්සේ මෙයා මෙයාගේ ජර්නි එක පටන් ගන්නවා නැවත ආයෙ එන්න පටන් ගන්නවා මිනිස්සු ජීවත් වෙන ලෝකයට. But as he stepped from the cave of the underworld, he became impatient. නමුත් මෙයා දැන් ඒගොල්ලෝගේ ගුහාවකින් එනකොට මෙයාව impatient වෙනවා. ඒ කියන්නේ මෙයා නොයවසිලිමත් වෙනවා. Orpheus. ඊට පස්සේ he turned back to look at his wife. දැන් මෙයා එකපාරටම පිටිපස්ස බලනවා මෙයාගේ wife-ව බලන්න. හරිද? ඊට පස්සේ sadly Eurydice had not yet fully emerged. දැන් එයාගේ wife චුට්ටක් පේන්න ගන්නවා. ඒ හින්දා තමයි මෙයා දැන් මේ හැරිලා බලන්නේ. හැබැයි මෙයා හැරිලා බැලුවානේ. ඒකෙන් ආයි මොකක්ද වෙන්නේ? At once she sank back murmuring farewell. දැන් කියනවා දැන් මෙයා හැරිලා බැලුව හින්දා ඇය වයි ගිලිලා යනවා කියලා කියන නොපෙනී යනවා කියලා කියනවා. මොකද මෙයා ඉවසීමෙන් ඒ ටිකක් ආවනම් කේව් එකනොත් එළියට ඇවිල්ලා දිගටම ආවනම් එයාට එයාගේ වයිෆයි හම්බ වෙනවා. හැබැයි මෙයා පිටිපස්ස හැරිලා බැලුවා. ඒ හින්දා එයාව ටිකක් පේන්න අරගෙන ආයි නැති වෙලා ගියා කියලා කියනවා. හරි. ඒතොර මේකෙන් අපිට ගන්න පුළුවන් දේ තමයි ඉවසිලිමත්කම තමයි ගොඩක්ම වටින්නේ. නේද? එයා ටිකක් ඉවසිලිමත් වුණා නම් එයාට එයාගේ වයිෆයි හම්බ වෙනවා. ඒතොර අපිට කියන්න පුළුවන් patient is very important thing. ඒක ගොඩක් වැදගත් දෙයක් තමයි අපේ ඉවසිලිමත්කම. හරි. එහා ඊළඟට අපි බලමු අපිට කරන්න තියෙන්නේ මොකක්ද කියලා. Answer the following questions. මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. What was Orpheus? කවුද? Orpheus කියන්නේ මොනවා කරපු කෙනෙක්ද? කවුද කියලා අහනවා එයා. එතකොට අපිට උත්තරේ දෙන්න පුළුවන්. පටන් ගන්නකොටම තියනවා නේද? A famous musician. නැත්තම් අපිට කියන්න පුළුවන් එයා famous විතරක් නෙමෙයි නේද? ඒතර අපිට කියන්න පුළුවන් greatest කියලා. Orpheus was පළවෙනි ඡේදෙ තියුණා the greatest musician of the time. ඒ කාලයේ at the time නැත්තම් at that time ඒ කාලයේ හොඳම greatestම musician තමයි Orpheus කියලා කියන්නේ. ඊළඟට අපෙන් අහනවා Why was Orpheus called a great musician? ඇයට විශිෂ්ට musician කෙනෙක් කියලා කිව්වේ? මොකද එයා එයාගේ සංගීතයට මිනිස්සු විතරක් නෙමේ දෙවිවරු ඒ වගේම වන සතුන් පවා ආකර්ෂණය වෙන හින්දා. Who was Eurydice? කවුද Eurydice කියලා කියන්නේ? එයාට අපිට කියන්න පුළුවන් මෙතන තියන දෙවෙනි ඡේදේ එයා nymph කෙනෙක්. ඒ වගේම එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් මයින නේචර් ඩේටි කෙනෙක් කියලා කියන්නත් පුළුවන්. ඒතර අපිට ඒකෙන් දෙකක් තියෙනවා. කැමති එකක් ලියන්න පුළුවන් දෙවඟනක් කියලා කිව්වනේ. හැබැයි අර ගොඩක් බලසම්පන්න කෙනෙක් නෙමෙයි සාමාන්‍ය බලයක් තියෙන කෙනෙක්. ඊට පස්සේ what happened to her? ඇයට මොකක්ද සිද්ධ වුනේ? ඇයට සිද්ධ වුනේ? ඇය පෑගුවා ස්නේක් කෙනෙක්ව. එයා එයාට එයාව බිට් කරා හැපුවා. ඊට පස්සේ එයාට මැරෙන්න සිද්ධ වුණා. ඊට පස්සේ අහනවා fifth one whom did Orpheus meet on his way to the underworld? Underworld එකට යන ගමනේදී කවද හම්බ වුණේ Orpheusට? එයාට හම්බුනේ එක්කෙනයි. පුද්ගලයාගේ නම විතරක් අපි ලියමු. එයාට හම්බුණා කිව්වේ Charon නේද? Charon කියන the boatman. Boatmanව තමයි හම්බුනේ. එයාගේ නම Charon. How did he convince everybody to let him take Eurydice back? ඊළඟට why was Orpheus not successful? ඇයි Orpheus successful වුණේ නැත්තේ? ඊට පස්සේ ආන what lessons can we learn from this story? මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් lesson එක මොකක්ද? ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි ලියමු උත්තර. ඉක්මනට ලියන්න ඇක්ටිවිටි නම්බර් 11 කියලා දාලා. මෙච්චරයි නේද ප්‍රශ්න? ඔව් ඔක්කරන් ඉක්මනට. ඊට පස්සේ ඇක්ටිවිටි නම්බර් 12 වලත් තියෙන්නේ මේ ඇක්ටිවිටි එකෙන්මයි ප්‍රශ්න. අපි ඉක්මනට ඔක්කරමු. උත්තර ටික ලියන්න. බලන්න උත්තර. What was Orpheus?
he was the greatest musician at that time. ඒ කාලේ හිටිය හොඳම musician විශිෂ්ටතම musician තමයි එයා. Why was Orpheus called a great musician? අයියාට විශිෂ්ට music musician කෙනෙක් කියලා කියන්නේ because everyone was enchanted by his music. එයා හැම කෙනෙක්ම වසඟ වුණා එයාගේ සංගීතයට ලයි. හැම කෙනෙක්ම කියන්නේ මොන වගේද humans, gods and wild beasts. BE මෙතන beasts වැරදි. ඒක හරියට ලියන්න. හරිනේද B E A S T S මෙතන S අකුරක් නැහැ. ඒකත් B E A S T S එහෙම ලියන්න. Who was Eurydice? කවුද Eurydice කියලා කියන්නේ? එයා minor deity කෙනෙක්. නැත්තම් ඔගොල්ලෝ ලියන්න පුළුවන් a wood nymph කියලා ලිව්වත් හරි. දෙකම අපිට උත්තර විදිහට ගන්න පුළුවන්. What happened to her? එයාට මොකක්ද වුනේ? She was bitten by a snake. එයාව snake කෙනෙක් කෑවා and died. ඊට පස්සෙ යා මැරුණා. Whom did Orpheus meet on his way to the underworld? He met Charon on his way to the underworld. සම්පූර්ණ උත්තරේ ලියනවා නම් ගොඩක් හොඳයි. ඒ හින්දා ප්‍රශ්නෙම්ම ගන්න පුළුවන් අපිට උත්තරේ නේද? එහෙම අරගෙන උත්තරේ සම්පූර්ණයෙන් ලියන්න. දැන් ඔගොල්ලෝ පොඩි ළමයි නෙමෙයිනේ. How did the convince everybody? How did he convince everybody to let him take Eurydice back? He convinced everybody by his fascinating music. එයා හැමෝම වසන් කරගත්තා. එහෙම තමයි එයා එයාගේ අරමුණට ගියේ. එයාව ගේන්න ගියේ. ඊට පස්සේ why was Orpheus not successful? Why Orpheus ට සාර්ථක වෙන්න බැරි වුණේ? Give reasons for your answer. උත්තරයට හේතු දෙන්නලු. He was not successful. එයා සාර්ථකුනේ නැහැ because he broke the promise. එයා පොරොන්දුව කැඩුවා. ඒ හින්දා තමයි සාර්ථකුනේ නැත්තේ. He was too impatient that he was unable to wait till he reached the world of the living. එයා කොච්චර නොයවසිලිවන්ත කෙනෙක්ද කියනවා නම් එයාට බැරි වුණා unable to wait. එයාට බලාගෙන ඉන්න බැරි වුණා till he reached the world of the living. මිනිස්සුන්ගේ ලෝකේ මිනිස්සු ලෝකයට ළඟා වෙනකම්වත් එයාට ඉවසගෙන ඉන්න බැරි වුණු හින්දා තමයි මේ දේවල් වුනේ. එයා සාර්ථකුනේ නැත්තේ. What lessons can we learn from this story? මොනවද අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩම් මේ ස්ටෝරි එකෙන්? We have to be patient until we complete the task. අපේ task එක ඉවර කරන successfully අපේ අපිට මොකක් හරි task එකක් තියෙනවා නම් අරමුණක් තියෙනවා නම් ඒක සාර්ථක ඉවර වෙනකන් අපි ඉවසිලිමත් වෙන්න ඕන. ඉවසිලිමත් වෙන්න සිද්ධ වෙනවා අපිට. And we must not break promises. ඒ වගේම අපි පොරොන්දු කඩ කරන්නත් හොඳ නැහැ. ඒ දෙකම අපිට ගන්න පුළුවන් නෑ පොරොන්දුව කඩ කරානේ. හරි. උත්තර ටික හරියට හදා ගන්න. Okay. Next one, activity number 12, page number 76. 76 වෙනි පිටුව බලන්න. මේක ඔයගොල්ලන්ට homework එකක් විදිහට දෙන්නම්. මම කියලා දෙන්නම්. එතකොට පුළුවන් නේ කරන්න. බලන්න read these sentences and select the words closest in meaning to the words given in the italics. දැන් කියනවා අපිට මේ දීලා තියෙන italics වලින්, ඒ කියන්නේ පැත්තට තියෙන වචන තියෙන්නේ bold කළා. ඒ italics විදිහට දීලා තියෙන වචන වල තේරුම closest meaning එක. ඒ කියන්නේ ඒකට සමානම ළඟින්ම යන අර්ථයක් තියෙන වචනේ යටින් ඉලක්ක අඳින්නලු. Read these sentences. අපි බලමු තෝරමු. තෝරන්න කියලන්නේ කියන්නේ හින්දා ඔගොල්ලෝ යටින් අන්ඩර්ලයින් කරන්න. නැත්නම් පළවෙනි වාක්‍යය ලියලා උත්තරේ විතරක් ලියන්න. ප්‍රශ්නේ ලියලා උත්තරේ විතරක් ලියන්න ගෙදෙද්දි බලන්න පළවෙනි එක God Apollo admired Orpheus very much. Admire. Admire තමයි ඉටැලික් වලින් බෝල්ඩ් කරලා තින්නේ. Admire ටික admire කියන එකේ තේරුම මොකක්ද? අපි කියන්නේ අගය කරනවා කියලානේ. එතකොට මෙතන තියෙනවා envied. Envied කියන්නේ ඊර්ෂ්‍යා කළා.
ඊට පස්සේ feared කියද්දි තුන්වෙනි වචනය fear කියන්නේ අපි බයටනේ. ඒතර feared උත් නෙමෙයි. Held in high regard. ඒ කියන්නේ ගොඩක් ඉහලින් සලකනවා කියන එක තමයි. Held in high regard කියන්නේ ඒතර admire වලට එන්නේ second one. Held in high regard. Both humans and gods were charmed. බලන්න charmed කියන්නේ මං කිව්වේ වසඟ වෙනවා, වශී කරගන්නවා වගේ. එතකොට by his music යාගේ සංගීතයෙන් දෙවිවරුයි මිනිසුන්ගයි වසඟ වුණා. එතකොට amused නෙමෙයි, saddened නෙමෙයි, fascinated. ඒක තමයි වසඟ වෙනවා කියන්නේ වශී වෙනවා කියන්නේ. ඊට පස්සේ කියනවා Eurydice had the misfortune to step on a snake. Misfortune මොකක් අවසනාව නේද? එතකොට bad luck. Orpheus was a brave man. Brave කියන එකේ තේරුම තියනවා clever දක්ෂයි, brave කියන්නේ නිර්භීතයි. Lazy කම්මැලි, fearless. Fearless කියන්නේ බය නැහැ. එහෙනම් brave වලට සමානයි fearless. ඊළඟට Orpheus was not afraid. එතකොට afraid කියන්නේ කවුද? Orpheus බය නැහැලු, afraid උනේ නැහැලු underworld එකට යන්න. එතකොට ඒකනම් තවත් වචනයක් තමයි shy කියන්නේ ලැජ්ජයි, willing කියන්නේ කැමති, scared. Scared කියන්නේ afraid ම තමයි. Orpheus undertook a perilous journey to the underworld. අපිට කියනවා යා ටිකක් භයානක ගමනක් ගියා කියලා underworld එකට. ඊට පස්සේ ඒකරෙන උත්තරේ තමයි easy, ලේසි ගමනක් නෙමෙයිනේ ඒක, challenging. අපිට challenging කියන්නේ challenge තියෙනනේ, dangerous අපිට ගන්නම් පුළුවන් කියන්නේ ගොඩක්ම ළඟින් යන උත්තරේ තමයි dangerous කියන එක. භයානක ගමනක් තමයි මෙයා underworld එකට ගියේ. ඊට පස්සේ කියනවා Charon refused to take Orpheus to his in his boat. Charon ප්‍රතික්ෂේප කරා Orpheus එයාගේ බෝට් එකට ගන්න එක. ප්‍රතික්ෂේප කරා කියන්නේ promised පොරොන්දුනා නෑ, agreed එකඟ වුණා ඒකත් නෑ, declined උත්තරය පළවෙනි එක. ඊළඟට Orpheus persuaded Charon to row him across the river. ඊට පස්සේ මොකක් දුනා කිව්වේ මෙයා ඒත්තු ගැන්නුවා කියලා කියන persuaded එකට එන උත්තරය තමයි discourage නෙමෙයි, forced නෙමෙයි, convinced. ඒක තමයි ඒත්තු ගන්නවා කියලා කියන්නේ. ඊළඟට Hades and Persephone were amazed by Orpheus visit. Orpheus ගේ පැමිණීම එයා ගියපු එක ගැන මේගොල්ලෝ ගොඩක් පුදුම වුණා, amazed, මවිතයට පත් වුණා. එතකොට කියනවා made happy, සතුටු වුණා නෑ. දෙවෙනි එකක් නෙමෙයි අපේ උත්තර තමයි astonished. එයා මවිත වුණා, පුදුම වුණා. එතකොට astonished තමයි amazed කියන එකට සමාන තේරුමක් තියෙන, equal meaning එකක් තියෙන වචනය. ඊළඟට purpose අරමුණ කියන එක තියෙන italic වලින්. ඒකට එන්නේ cause. හරි, අපේ වෙලාව ඉවරයි. ඕගොල්ලෝ මේක ලියාගෙන ඉන්න ලබන සතියේ පන්තියට එද්දි දැන් උත්තර කියලානේ තියෙන්නේ. ඒ හින්දා හරි, එහෙනම් තව යාළුවෝ ඉන්නනම් පන්තියට ජොයින් කරන්න. ළමයි ගොඩක් දැන් අඩුයි පන්තියට ජොයින් වෙනවා. ඒ හින්දා හැමෝටම කියන්න වීඩියෝ එක YouTube එකෙන් බැලුවට කමක් නැහැ. ඒ වුණාට අපි පන්තියට ඔන්ලයින් සහභාගී වෙනවා නම් තමයි ගොඩක් හොඳ. ඒ හින්දා ළමයින්ට කියන්න ජොයින් වෙන්න කියලා පන්තියට අපි මේ කරන වෙලාවට. හරි, එහෙනම් පන්ති ඉවරයි. ලබන සතියේ පන්ති තියෙනවා. හෝම්වර්ක් එක කරගෙන පන්තියට සහභාගී වෙන්න. ගුඩ් බයි. අපගේ වීඩියෝව නැරඹීමට බොහොම ස්තුතියි. මෙම වීඩියෝට කැමති නම් ලයික් කිරීමට හා ෂෙයා කිරීමට ඔබට හැකිය. ඔබේ අදහස් අපගේ WhatsApp සමූහයට යොමු කරන්න.